සාමහරයට පොඩිදේ මතකහිටිනෝ. මතකහිටලා ඒ අනුසාරයෙන් තරහක් ව අහිත්‍රයක් හිතී තියාගන. තියාගැන ඒ නැවත නැවත පැලපදියන් වෙලා පෝසණය වෙලා ගිහිල් අවසානය මහා විනාශයක් කරා යන සිද්ධි තියෙනවා. මට ළඟතින් දෙනගන්න ලැබුණ මේ ළමයිටික් සරුන්ගල්ල්‍යයවනකුට ඇතිවිච්ච ප්‍රශනයක් දුරදිග ගිහිල්ල අවුරුද්දු තුනක්ද දෙකත් ඇතුළෙත මිනමැරුම් හතරක් සිද්ධ වුණා කියෝ. මේ සරුන්ගල් යවනකුට විච්ච පුඩිපතගතිය හිටිනෝ. ඊළඟට ඒකට හරියන්ටම චිත්‍රපටි තියෙනවා තුර චිත්‍රපටිවල තියෙනවා නම්මට ගහනවා තාත්තට ගහනවා එතුට ඒ සතුරුගෙන පුංචියාය මතගතියාගන්නවා. ගතියාගෙන ොකුුණාම යාලගින් පලිගන්නවා අ පුංචිකාලී සිහිකරුප එක. ඊට පස්සේ මතක් වෙනවා තවතියෙනවා චිත්‍රපටිවල මේ මැරෙන මොහොත්තේ අවසාන මෙයාමාව මැරුවා. ඒවා මතගතියාගෙනඉද ලවසාන සමාජත් සමාජගත වෙන. සමාජගත වනාට පස්සේ වියාලත් නොදැනී තමන්ට වෛරයක් කළු අ චිත්‍රපටිය තමන්ගේ ජීවිතයේ බවට පත්කරගන්න පත්කරගෙන. ම භයානක විදිහට අයි අර විශේසයෙන්ම පුංචිකාලේ ඇතිවෙච්ච වෛරයත්තරහන්නම් මේවාගේ ධර්ම දේසනාවක් කරිය හලා හිත වෙනස් කරගන්න පුළුවන්. ප්‍රශ්නීතිය නෙම මැරෙන මොහොතේ. දෙ මට දැනගන්න ලැබුණා මේ මේ කොරෝුණ වසංගතයත්තෙක් සමහර අයිස්පිරිතාල වලින්න්න විදිය. තු ස්පරිතාලි බුඩාක් රෝගින් වැඩී එතුට සමහරණස්ලා සමහර වෛද්‍යවරු ඉන්ඩ පුළුවන් රෝග්‍යයාල්ලඟට එක පාරවයන්ට බයහිතෙන ඒවාගේ අවස්ථාවල අර රෝගයාගේ හිතේ වෛරයක් ගොරනගෙරු තරහ දැන්ගී කොරෝණාවලට බිහිත් ගන්න මේ මරණය පෙනි පෙන මරණයක්ත් එක සටන්කරන ජීවිත වගේ තමයි ලෝකයක් කතාවෙන්. ඒ වගේ අවස්ථාවකත් අපි මිච්ච රිස්පරිතාලට ඇවිල් අපි ගැන බලන්නේ අපිට බෙහෙත් දෙන්නේ හිතේ වැඩ කරනවා. ඊර් පස්සේ ඒවාගේ තැනක වෛරයක් එහෙම ගොඩ නැගුණොත් එහෙම. අවසානයේ මේ රෝගයක් මුල් කරගෙන ඉස්පිරිතාට ගිහිල්ලා නැති වෛරයක් හිතේ බහිටනු. අදිසේවත් මරණයක් වොුණොත් එහෙම භයනකයි. හරිම භයනකයි. මට ආරංචු නමන මතකයි මම. යකොයි කොඹ පැත් ඉන්නකොට මට ආරංචි විච්ච සිදධිය ඒතම එක පවුල්ලකට එක දිගයට අමනුෂයන්ගෙන් කරතර. පස්ස බලනකොට පසේ යමනුස අරුඩලා කතා කරනවා අනිත්තාය හර ඉඳලතියනවා. ඉස්පිරිතාලි රෝගියකුට පනයන්ට හදන වෙල්ලාවී පපුුව මිරි කල මිරි කල මිරිකළ අර මේ අ අවසානයටයාගේ උසුම ගණ්ඩ මේ වෙහෙසැනවන ආ නඒවෙලා මෙයා වෛර බැඳලා මේ කොහෙවත් යන රෝගී කොහෙවත් යන රෝගියක් වෛර බැඳලා බලා මේ මට මැරෙන වෙලා ඒවාද දුන්න මම පලි ගන්නවා බලන්න මේ පුද්දුම්ම භයානක දේවල්ම වෛර හිතේ පිහිටනවා කියන එකසේ ඒ වගේම තවසිද්ධියයක් මට මතකයි ඒ තොයිවාගේ මලගේ අක්ෂේ කැවිල කරදර කරන හේතුව මම ලෙඩ ඇඳන්නවට තොපි බට ගැලෙව්වා දැ සමහරයි බට ගැහ්වා කියලතු අෛර බන්දිනවා බට ගැලව්ුවත් කියලත් වහිර වෛර බන්ඳනවා උසුමටි ගවසානි රඳුව ගණ්ඩ උත් සහ කළත් වෛර බඳදිනවා ස්පිරිතාල තොපි ාව ගෙනනිචනෑ කියලත්තු අයිර බඳිනවා තොපි මට සැසිලිනිි මැරෙන්ඩ දුන්න බෙත්තෙක් ගෙනත්තිීලා මට මැරෙන්ඩ දෙන්නේෑන් කියලත් ව අයිරබන්ඳන වෛර බඳින කන්නාට නම් පොඩි දේ ඇති පොඩි දේ ඇති ඒකට උදාහරණ ලාස්සන ධර්ම දේශනාවන් දහන් කතාවක් අද මම මේ මෝති විස්තර කරන්න ඊට පස්සේ අපි අවසාෙන්ද සමාලෝචනය කරමු පින්මුතුන්නේ මේක ඉස්සර විච්ච දෙයක් අපි තතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාක්්‍යකෝලිය සටනක් ඇති උුණනේ රෝහිණී නදී ජලීබිදා ගැනීම හා සම්බන්ධ ඊට පස්සේ එතනදින් ආකාසේ වැඩම වැඩේදලා භාග්‍යතුන්න්නාන්සිේ සාක්්‍යකූලියන්ට කියල දෙනවා මේ වෛරයේ කියෙනක හිතීතියාගන්න පාකය මේ බාහිර දීවල් මුල් කරගෙන කතාබතා මුල් කරගෙන තරා හිතීතියාගඩ පමිව සසරටයන. භාගිතුන් නන්සේ වදාලා පින්වත් සාක්්‍යවරුණේ කෝල්යවරුණේ අතීතයේ බොහෝ කාලෙකට පෙර බරණැස් නෝර එක්තරා වෙලෙන් දෙක්කිටිය බ්‍රාග්මණ වෙල්ලෙන්දේ. මොහු කරත්තරෝධ හදල්ලා තමයි ජීවත්වයෙන. කාලෙෙන් කාලෙට කැලීටි ගිහිල්ල ලී කපාගෙනැවිල්ල කරත්වරෝධ හදනු ඉතින් මෙ මෙහෙම ඒ ඉන්න කාලයම ඔන්න බීට ආසන්න විශාල කැලේක මහා තඩි වලහෙක් මේ කොළුංගහක් යට නිදාගනීටිය ඇ මෙයා පුරුදු වෙලා නිතර නිතර කොළුංගහ යට එඩ. දවසන් මේ වල්හා කොළුන්ගහා යට නිදාගනන්නකොට හුළඟක් ඇවිල්ල ඒ කොළොංගහි දිරපු අත්තාක් කැඩිලා වලාගේ ඔළුවට වැටනා. නිදාගෙන් හිටි එක පිින්මට දිව්වා ටික දුරත් දුවලා ආපවු හැරිල බැලුවවා මනුස්සිෙක් නෑ කවුරුත්ය අය මීටවීට කොළොන් ගහ ළඟට මාව කවුරුවත් නෑ අර වැටිච්ච ලීිය තියනු. වලාහ කල්පනා කළ සිංහහ ක්‍ර්‍යාග්‍රීක් මනුස්සෙක් අහල පහළක නෑ. තුර මගේ උළුවට ගැහුවි කවුද දැන් මෙයාට ඔළුවට ලීියක් වැටුනා කියන ද්ඥාාව වෙනෑ මගේ ඔළුවට ගෙහුවි කවු්ද කතා දෙකක් නැෑ මේ ගහේ ඉන්න දෙවියා තමයි මට ගැහයි. මෙතැන මෝ දැන් කොළොන් ගහළඟට ගියා කතා ගිහිල්ල ගහට තට්ටු කරලා කිව්වා මේ ගහයට මෝ ලගෙනවා. ඒ ඒළඟට එක එක සතාසඋපාව ලගෙනවා ඔවුන් එකකුට ඔහ මේ පොල්ලෙන් ගැහේ නෑ. මට විතරයක්ම ගැහුුව පොල්ල. මං මේ ගහේ කොල කෑවේනෑ. ගෙලි කෑවෙන. මඟෙන් තමසට කිසිම හානියක් වනේ නෑ. දැඟවහා කියනවා. උඹ මට පොල්ලෙන්ගහෝ. මතක දෙයා ගැන මමක ලේසින් අරන්නේ. මේ බුදුරජාණන් වහන්සේ පහළුවන්නක් කලින් ඇඇත විච්ච සිද්ධිය. අද කාල එකේස් ඒ විද්‍යටම දය. දැයින් අර දෙවා හාංක විශ්‍ය දන්නේත් නෑ ගහදාන්නෙත් නෑ. හුල්ඟට අත් ඇටලා. ඔය වගේ අස්ථානයේ වයිර බැඳී අද කාලෙත් නැද්ද. අපි දන්නේෙත් නෑ අපිත්තක සමහරය වයිරෙයි. අපි දන්නෙත්න අපිත්තක සමහරයි තරා. දෙ සහලට ධර්ම දේශන අප දැන් ධර්ම දේශනා කරනවායි ඔන්න කාලෙකට සැරයක්ක විටන් විටන ඉදිරිට තෝන සරන්ව මකක් රරි බන අපි කියන්න ධර්ම දේශනාවකි කෑල්ලක් කපාලා ඇරගෙන, ෆිස්බුක්වෙල හැම තැනම බයිනවා බයිනෝ බයින අපි ජීවිතයට දැකලත් නෑ කතා කල්ලත් නෑ අස්ථානී වෛරී හේතුවක් නෑ අපි එක කතා කරලත් නෑ. ඉතින් ඒ නිසාම අස්ථාන වයකිරි බඳින තර බම් පලි ගන්න කියලා. ඊට පැස්ස දැන්දැ වලහාගේ වස විඩැන් වෙන සහි කල්පනාව උබම් පාලි ගන්න. මට මේ ගහයට නිදාාගනින බොලෝටිගෙහව පොල්ලකින් දෙදන් ගහ ගැනහිතන්නේ. ඉටවස මේක කල්පනා කර කර ඉන්නයිති දෙැන් ඔයාතරය කාලිගිවුණා ඊට පස්සේ අර කරත්තහදන වඩු භාසුන් නැහැ කරත්ව රෝධවලට ලී ඕන වෙලා කැලීගිය. ැලේ කර කරත්තත් අරගෙන ලී පටවා ගණ්ඩත් ඔක්කොමටි හදාගෙන ගිය ඇතුුණ වහාමක දැක්ක ඇති. දැකලා වල්හා ටිතුනම් මෙන්න අවස්ථාවට. කියලාර මිනිස්සියුට එක පාරමය ඇතකදලා කෑගහලකිව්වා ඒ මිනිසුන උඹල කොහෙදමී යන්නේ. ඉතුරට මනිස්සට ඔක්කොටම් පුදුමහිතුුණ. ඒ කරත්ත බාසු කියනවා මං මේ ජීවිතයට සතික් මනුස්්‍ය භාෂාවෙන් කතා කෙන්ව ඇහුවාමයි. ඊර්වසර වලාකව මේ කැලි ගූවාකිදව සිද්ධ වෙනවා. ඔහෙලා මොකටද මේ කැලිටාව ඉඩවසිකෝ පිම මේ කරත්හ දන්න මේ ලීවාගැක්ක පන්න බෝම හොදැයිචෝ. ඊටවසිකවා මිනිස්සුනී උබල දන්නවන්ද මේ මිනිස්සු නොදන්න ශාස්තර ඇත්තේෙනවා. මනිස්සුන්ට ද මත කවෙලා. හැබ ඒවා අපිට මතකයි. ඒ තමයි කරත්ත හදන්ඩ හොඳම ලීවර්ගය දන්න ොඳ කෙළෙවා. නිබාර බාසුන්න ලැකිවවා අ හය ලීවර්ගවලනං ඔය උඹල පස්සේ හදාගත්තය වක. පුරාණකාල ඉදල්ලා මහා වාසනාව ඇතිවන ඊළඟට හොන්ද වටිනා කරත්තුරෝද ඇ තතීතිය හැදවී කොළොන් ලියෙන් කිව්වා ඒ නිසාම ිනිසුනේ නොඹල මේ කැලි ටපිය එක ඇරං යනවනම් කොළොන් ලී අරම්පලයන් කිව්වා. ඊට බසි කිව්වා ඒ බාසු හෑයට චරේ කොල්න් ලී ගැන චර තොරතුරු දන්න. නසිකුව කොහොමදේතොර අයෝ ඔහේලබ මේ බලනවා කොමි නමට වඩු බාසුන් නැද ගස් දන්නේ. මෙහනවා ගහ පෙන්නන්න කියලා ගිහිලර දඩාර කොලුන් ගහ පෙන්වා නරක හොන්ත මැලීකෝ ඉතින් පින් දුන්නාර බාසුන් වලාහට අප්‍රමාණ පින්දුන්නා පින් දීල එනම් ඔහේ ලෝක කපාගන්න කියලා හරි සතුටුයි ඒ කියන්නේ මේ විස මුල්තියන මිහිරි අගතියන කන්නෙමි වෛර තරා ඇයිඒ වෛරම් පෝසණය වෙලා වෙලා අනිත් අයට විනාසේන කුට සත්තුට වෙනවා. අනිත්තයට විනාසේන කුට සත්තුට වෙනවා. දැන් ඊළඟට මොකක්වේද මේ නැසේද ඊළඟට මොකක්වේ ද නැසේද තරහා කියන්න පුුදුම එකක් වෛරී කියන්න පුුදු එක ආරි සත්ට. වලා දැම් මේක දීල් ඇතට වෙලාදැම් බලායි නිික්ගිය ද මිනිසු කොළුන් ගහස ුද්ද කරලා කපණ්ඩ පටන් ගත්තා. කොළොන් ගහි දෙවිය ඒ දෙවියන් ගහට බද්ධ වෙලන්න ඒ ඇත්තට මේ ගැහි දෙවිය කීටිය ඒ දෙවා එක පාරම දෙන ගත්තා අර වලා කතා ඔක්කෝ මහගනීටයෙන් අඉදා විච්චිදමයා අස්ථානයේ වෛර බැඳගෙන මට කලේ මමන් මේකා අතාරෙන් නෑ ඊට හපන් දෙව අදෙන් දෙවියමගොද කලි ඇතට ගිහිල්ල විස්මාරු කරගත්තා මනුෂචික්විදයට. කැලි මැදින් ඇතු වනාා අර මිනිසුයක හයේ කවුද ම මේ කැලි වැඩකට හපු ගමන්. ඉටස ඔය ළමකද මේ කරන්න මේ කොළුන්ගහ කපනවා මොකටද කරත්ත රෝධ දන්න දවස්සමයාන් කිව බොහොමගේ බොහමගේ. ඕක ඉස්සර ඇරන්තේනවා කොළුන්ගහ කරත්ත රෝධ හදන්න. අදයින් ආරයට තවස් සහතක වුණා වල්හ කිවපු එක. ද මනසක් කියනවනේ ක ඉස්සර ඇවන්තනකදමික යන්න බොරු කතාව මේ වෛරේත්ත එක්ක හැබැයි කිව්වා මේ ඉස්සර කරත්වරෝදධ කොළොන්ගහින් හද හැදුව පලියට කරත්තේ වටි ගමේ නෑ කිව්වා ඒ නම් කොහොමද ඉන්න ෝ. කරත්වරෝධ අර නිම්වලල්ලට යකඩ දානවා යකට පට්ටම ආන්න ඒවගේ වලස්හමෙන් නිම්වලල්ල වෙලන්න ඕන කිව්වා කරත්තය වටිනාගමෙන්. කොහොද වහිරේ. වසකවා මේ බෙල්ලේ ඉඳල තමයික හම ලියගන්න ඕන පටිය වගේ බෙල්ල ඉඳලා ඒ වලස් හමින් පටි අරගෙන හිමී හිමිට වෙලන්න ඕන කිව්වා මේ කරත්තරෝදී වටීට. ඉතකුට ඒ කරත්තුරෝද්දී වටිනාකම්ම වාසනාව දියුණුව කල් පැවැත්ම ඔක්කොම් පිහිටනවාක. තිං අර මනුස්්‍යයක් පින් දුන්නා මෙයාට මේ විස්තරී කිව්ව එකට ඊටවාසිප වලස් සං හොයා ගන්න කොයිද. ඉඩවාසික ඔහේලාට මොලයක් නැති හෙටිබල්නවකෝ මේ ගහ ඇවිදෙනවාද මේ ගහ මෙතන තියෙන ඕන වෙලාව කපාගන්න පුළුවන් අර මෙතෙන්ඩපු වාලහා ඒක යන්ත කලයෙන් ගන්න ගෙනනවාකිව්වා. ඊඩවාසික කොහුන් දැන් වලහගෙන්න්න නෙන්නේ ඒ වලාහගෙන්ම හන්න්නකිව මේ කොළුන් ගහැහි කොතනින්ද කපන් ඕෝනන්න කියලා ඉතුටඒ වලහ මෙතෙන් දෙනවා. ඇවිල්ල මෙහෙමයි කියලා අත දික්කනුට ගාපියක බෙල්ලට. ඊට පසේ හම් මට වැඩ තිනව යනවා කියලා ගියාර මිනිස්සිටි කොක්කොම රංචුව කියල වලහට කතා කරලා කිවවා අර කොළුම් ගහහි කොත නිද කපන්න නේ ඒූ තන්සලටක් එක තිරන්න දෙනවා කියලා හොන්ද වැඩත් දෙන්නන් කියලා වලාහගහි ලත දික්කනවට බෙලට හ. බුදුරජාණන් වහන්ස වදාල දෙන්නට දෙන්න කොහොම දෙහෝ පාලිගත්ත හැටි. ඉතකොට ඒ මිනිස්සුන්ගග ගමට ඒ ආරංචි ඇවිල්ලා පරම්පරා ගණනාවක්. මිනිස්සු අතර පැතිරුණා කරත්තවලට හොඳ කොළුන්ලිය කියලා. කොළොන්ලීයේ නින්වලලු වල සමෙන් වෙලන් ඕන කෙලක් පැතිරුුණ ඒනිසා පින්වත් මහනනේ බොහෝ කාලයක් කොළුන්ගස් කැපුව මිනිස්සු පරම්පරා ගානම් පරම්පරා ගානක් වලසුමැරුවා. මේ පුංචි ප්‍රශ්නයම් මොල්කරගෙන බොහෝ කොළොංගස් නැසුනා බොහෝ වලස්සු නැසුන. පින්වත් මහනෙන කොළොංගහෙහි වලහගේ වෛරයේ කල්පස්ථයි, කල්පි ඉවරෙන කල්තිය නෝජවෝ. අදටත්තු අලස්සු කොංගස යටින් යහන්න කැමැති නෑ. කොළොංගස් යට බුදයාගන්න කැමති නෑ. අදටත් කොළොංගස් වල ඉන දෙවිවරු තමන්ගේි කොළොංගහයටට වලස්සු වෙනවට කැමැතින. කල්පයක් වෛරතියනු. බුදුරජාන් වහන්සේ වදාලා කවදාවත් වෛරහිතී තියාගෙනන්නපා. තෝතුෝ කියලා ඇගිල්ල දික්කරගන බණින්්ඩෙපාකෝවා. වාද විවාද කරන්න්ඩ පාකවෝවා. බුදුරජාන් වහන්සේ වදාලා එකේක් කෙනා බයිනයක එක කෙන ඇගිල්ල දික්කරගන්න එක වාදවිවාද කරනයක මේ සැර පරුසව සංවාධ කරගන්න එක මොනර නැටුමක් වගේ කිව්වා. එක ඉක්නා දෙපැත්තුරවෙලා පිල් බෙදිල බයින බැනගන්නන්නේ එක මොනර නැටුන් අටන වගේ කිව්වා මොකක්දේ හැම එක්ිනාගම පස්සේලියේ එක ඒක්ිනාගේ අඩපාරිටික ඔක්කොමල්ලියටනවා බුදුරජාණන් වහන්සේ වදාලා මේ බුද්ධසාාසනය මොනර නැටුන් අටන්ඩ පාකෝ කවදාවත් එකක්ි නක්ිනනාට ඇංගිල දික් කල චෝදනා කරන්නපාකෝ වාද යවාද කරගණඩපාකිෝවා තරහා වහිර හිතේ තියාගන්න පකෝ පුංචි වෛර එතකොට බලන්ඩ පින්වත්න පුංචි දේ හිතේ තියාගෙන ඒක වෛර හිතේ හට ගන්න හැට දැ ඔබගේ ජීවිත දිහත් බලන්න. පොඩි දේවාතකයි මනුසේ කවුරුදු පහලවක් හිතවත්ව ඉඳල තමන්්ඩ කළ උපකාර ඒ මනුසයගින් වචනයක් මිස් විච්ච ගමන් අමතකන. ුණ නැතටම නැතිවෙනවා නැතිවෙලා මෙහෙම කිව්වා මෙහෙම කිව්වා මෙහෙම කිව්ව කලේනවා. මේ වෛරට ගුඩක් බලපාන ෙහිගුණු නැති බව වලහට කෙලෙහි ගුණ තිබනවා චරකාලය මේ ගහ යට ලැක්්ගා නේව කියලා. ඉතින් ඒ නිසා මේ විදිහයට පින්වත්න තරහා වෛරණං හිතීති ගන් හොදන ඒකට මෙහෙම ලාමක මේ ලෝකයේ ලාමක සත්වයෙන් වෙන්නු. ඒ ලාමක සත්ත්වයාගේ හිීතේ වෛරි පීතන උතුන් සත්වය ෝවෙන්නු උතුම් පුද්ගලයක් හිතේ කෙලේ ගුණ පහිටනු. එදවට එයාට පුංචි උපකාරයක් කළත් මතකයි උතුම් කෙනාට ලාමක කෙනාට මොකද වෙන්නේ පොංචි අගුණේ මතකයි උබේදා මට මෙහම කිව්වා කිය උබේදා මට මෙහෙම කිව්වා කලක මතකයි. ඉතින් ඒ නිසා මතගතියාගන්න තමන් උතුම් කෙනෙක් ද හීන කෙනෙක්්ද කියවා නිසා කවදාවත් ඔබ උතුන් කෙනෙක්වෙන්න කැමතිනම් මේ ධර්මට සුදුසික්වෙන්න කැමතිනම්. මේ බුද්ධ ශාසනය පිහිට ලබා ගන්න කැමති කෙනෙක් නම් වෛර තරහ කෝරෝධ හිතීතියා ගන්ට එපහා. ඔබට මතග නැද්ද ඒ බුදුරජාණන් වහන්සගේ කාලි ඉස්සර සිටුවරි දවසක් රාජ මාලිගාවට යන ගම මේ රෑ හොරකං කරන හොරෙක් මේ දවල් කාලි අම්බලමක මුල්ලක මුළු ඇඟම වහගෙන බුද්ධාගෙන ඉන්නකොට අඩ සිටුවරයා දැක්කා මේ කකුල්ලි මඩ තියෙන දැකලා සිටුවරේ යන ගමන් කියන ගිය මේ ඉන්න මනුස්්‍යයා නං රෑ හැම තැනම ඇවිතලා දවල් බුදියන මනුසෙක් වගේ කියාගෙන ගිය ඒ සද්දට අ හොරා මේරෙද්ද මෑ කළ බැලුව සිටුවරය දැ මෙ හිතෙන් හිතනවා තෝ කොහොම දෙනමට කියන් බොයි වචනය මතක තියාගැනින් මේ ආරය හිතන් කියනවා අර අඩි කියන බෝක මතකතියගයි මංඕෝක ලේසියෙන් අරින්නේ ද මේක මම ලේසියෙන් අරින්නේ කියන වචචන තියෙනවානි අද කාලෙස් සමාජිට විලා තියෙනවාන මංමක ලීසියෙන් අරින්නේ. ඊටවසයාමොකද කළේ ඒ සිටුවරයාගේ කුඹුර හත්වතාවක් කුඹුරු ගිනිි තිබා. එතකොට එක කුඹරක් ගෙනනිතින්වා කිය කොහොම එකක්ද. මේ පින්වතුන්න මතකද මෑත බාග. මෑත බාගේ එක මනුස්්‍යය කුඹුරක වතුරහරවන වෛරකට වයාගේ කුඹුර තියෙන්නේ වතුරේන ඇලපාරෙන් නඇත. වතුරේන ඇලපාරි මුල් තැන කුම්ඹර මනුසය වතුරහරවට පසේ අහිතයන්න මේ වෛරය පිහි්ටියා. පිහිටල මේ අරයි කම්ඹර පාලුන මෑ කුඹර සරසාර. මෙයා කුඹුරු කපල්ලා කොළ ගොඩග හලා තියෙන ගොට ඒ කාල වේලෙන කාලි මෙයා රෑවිල්ලා මේ ගොයන් කොලට ගිනි තිබ්පා ගොයන් ගොඩට ඔය මනුසය පස්සේ කාලි අසනීප වෙලා තියෙනවා බත් කණ්ඩ බෑ. පස්සේ කාලේ අසනීප වෙලා ඔයයාල කියන්න පින්වාත්න්නේ අවුරුදු දාහතක් බත් කන්න බෑ මේ ජීවිතේම අවුරුදු දාහතර හදාහතේම එකක දේවල් දිය කරකර කර තිෙනවා බත් ඇටයක් මිශ්‍ර වුුණො තර දිය කලා දෙන එකටවාමණයනවා මැරන්නේ අවුරුදු දාහතක් ඉඳල්ලා විඳවල නැරුණා ඔය එක ගොයමක් සිටුවරුන්ගේ ගොයන් කියන්න යායවා යයකට ගිනිි තිබ්බා එකවාද අවුරුදු හතා අව නැත කන්න දෙක් නපි කන්න තුනන්නං අවුරුදු දෙක හමර කන්න තුනක් නම් කන්න දෙකක් නං හත් වතාවක් කියල කියන්නේ අවුරුදු තුන හවාර. මේ විදිහට මේ වෛර හිතේ තිබ්බා කොහොම කර්මයකාර සොරා ැස් කර ගත්තද මොකක්ද මේ වෛර අර යන ගමන් වච්චනයක් කීපු එක. සිටුවරයට දැ ොයා ගන්න බැහමික. ඒ සිටුවරය සාමාන්‍ය විදිටින්වයි මෝන වෙනස් නෑ. ඔය වෛරක්කාරය හරි තරහා විසෙන දෙත් තමයි තමන් තරයෙන් ඉන්න අගේ මෝනේ හිනාවට කැමතිනෑ. හරීයටඒ තරහාකාරයා සතුටෙන්හන්න අට කැමති නෑ. ඊළඟ වෛරෙන් එන්න කෙනාගේ මෝන සතුට වෙන ොත තමයි. අර තමන් තරා ඉන්න කෙනා ලෙඩවුුණොත් අතප්පයක් කැඩුුණොත් ඒ පවුලට කරදරයක් වනොත් මෙයාගේ මූුණ කැවුමවාගනවා. පිපිල්ලා එනවා. සිනවන්ත වෙනවා. ඊට පහස්සේ දැන් අ සිටතුමා සතුටගෙන උට හොරහට හරි නැතව තරා වැඩි. ඊට පාස්සෙ මුකද කෙලේ සිටතුමාගේ ගෞපට්ටියට රෑ ඇවිල්ලා හත් වතාවක් ගවයන්ගේ. හකුල් කැපුවා හත්තුවතාව ඊඩවාස ඒත් සිරතුමා දුකෙන්නෑ වාසේ එමයා සිටතුමාගේ ළඟගම ඉතවත් එක් හොරහන්ස ඉන්න සත්තුට මේ හිතවත්වල ඇව සිටතුමා වැඩි පුරුම කැමතිමමුක්ටද සිරිතුමා වැඩි පුරම කැමති බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය තමයි සිටතුමා හැදවී අර සතට යෝකට නිතර යානවා ගිල්ලවාන්දිනාශේ බදුරජාණන් වවාසගේ ගන්ධ කුටිය ගිනි තිම් බා. ඊට පස්සේ දෙැගීන ඇවිලෙනකුට මිනිස්ක්කොෝ වට වුණ සිටතුමත්තාව ෝරත් පිරිස බැඳ හිටිය සිටතුමාපුඩි ගැහ්වා සිතුමාපපුටි ගෙහවා සත්ටයි මිනිස්වාන යිදු කනෙද අනේ මට දුකනනී මං එක ගන්ධ කුටිය කදල පූජා කලා මටආයිත් ගන්ධකුටිය හදන ලැබෙන. ගහරි ඉපුදමම කොහොමද සත්පුරස කමේ සිටුවය ගැෙන මටආයත් ගන්ධකුටිය හදන්ද. දෙ අපි මිනිස් සුපාන්සල කරිකුයි හැරි ගිල ගහක් කොල කැදපුුම් ඒ ගාහා අන්දුුරු අයිංකලොත්තෙම වෛරී වෙන ගහක් හදන්නකු ගිහිල්ලා. තවත් පිනක් කියලා. මල්ගහක් කහදනවා ගිල්ල එනවා මල් ගාහාන්දුර අයිංකලොත් එෙම තර. වෙන මල්ගහක්ග හින්ති යන්නබෝ දුට හාන්දුුරුව සියවතාවක් ොයාල ගෙනියනකායින් කරලු ඔයාල සියවතාවක් පූජාවල් කර ඉවරනි ප්‍රශ්න එක කමෙල්ලි ලයින්නේයි එක කමේල් ලයින්නේයි ඉති ඒ නිසා මේ අර සිටතුමාගේ හිත පූදුමයි මටවාස සිටතුමා ගන්ද කුටි හාදලා දන්ධ කුටිය පූජා කරන්න දවසාවා එදා කල්පනා කළා මේකව දුකරවන්න බෑ මිනිසුමැඇද වෙන දෙයක් වෙන්ට කීතු කීතු කරලාම කවමරනවා. කියල පිහි අරගෙන ස්ොරාව. ඇවිල් එදා ගන්ධකුටේ බුදුරජාණන්සට ධනනි දීලා ඉවර වෙලා දෑත දිර සීතියාගෙන ස්වාමීණී භහග්‍යතුන් වහන්සේ කවුරු හරිමම මට සතු රුකෙනෙ. හත් අතාවක්ක් මගේ කුම්ඹර ගෙන තිම්. මයි ගෞපට්ටියේ හරක්ග්‍ය හත්වතාවක් කකුල් කැපවා. මගේ භාග්‍යතු නාසෙක් ගන්ධකුටිය ගිනිි තිබ්බා. අනේ ඒ කෙනාට මේ සියලු පින් අනුමෝදන් වේවා. ඔහු නිසා මට ගන්ධකුටියක් හදන්න ලැබුණා කියල පින් දෙනකුට අරයයාග මුළු ශරීරයම දැවන්න ගත්තා. පුළුවන්නන් ඔයාලට සතුරුකංකරනයට වෙනම සංගධාන දීලා ඒ අයට පින් අනුමෝදන් කරන්න. ඇඟ දන්ඩ ගන්නවා හොද කරමය අරය වවුලන්න ගත්තා දෙ ඇත්තටම මේ ලොගේෙ කවුරුතුෝක කරන්නන තමන සතුරුකං කරන ගෙනෙන් පෙනුවේ ධන අද්දීලා පින්කං කරලා හයට පින් දෙෙනවා අනේ මේ අයිති ඒකෙන්ද සතු ටවඩමයාට පිනක් තාමක් කරගන්නඩත් අවස්ථාව වන්නේ ඒ නිසා මේ කරන පින මේ සග සංගධානය මේ අබේධාන මේ ආසරණය අන්ඩ දන්දන එක මේ ඔක්කෝම මංගේ සතුරන්්ඩා අනුමෝදැන් වේවා ඒ ඇත්තෝ මේ සිත්් ඇත්තෝ වඒවා. කියල පින් අනුමෝදන් කරන්න න අර සිටතුමා එක කලා කරනකුට ඉන්ඩ බැරි වුනා ඇඟ වවුල්ලනෝ. පිරිස මැද්දිින් කෑග හගනැවිල්ල සිටිතුමාගේ පාලග වැද වැටුණ මමයි හොරාග. ටවා සැහෝ ඇයිුම් බෙහම කලෙහි. එදා ඔ මේ ඔබතුමා මට මෙහෙම කිව්වා මේ එක්ක වච්චනේ එක්ක වච්චනයෙන් කොච්චර පාපයක් රැස්කලාද කියලාව කියන්නකෝ. සිටතුමා හෙම හිතුවේ නෑ ඒවගේ තමයි අපි 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 හෙමක් තව්‍යෙනෙ තරහ වී වහිර කරයි එඇයිගේ හිතරිදේ කියලා. මමනං අපි ජීවිත කාලෙම කාගවා චිත්‍රීදෙන්ට අපි කතා කරන්නේ මේ ධර්ම දේශනාවන්රි. සාමාන්‍ය විතය පැත්තක යන්නකො මේ ධර්ම දේශනාව කියන බුද්ධ වච්චනය මිනිසුන්ගේ හිත් සනසන්න කියන ධර්ම දේශනානේ මනිසුන්ට ජීවිතාව වබෞදධයක් ලබාදන්න මේ ශංසනයට පමණුවන්ඩ කරන ධර්ම දේශනානේ. කාගවත් හිත්‍රදේවා අමනාපවේවා වෛරයේ ඇත්වේවා කියලා මේ ධර්ම දේශනවලින් අපි හිත්‍යවත් නෑනේ. අපි හිත්‍යවන් නැති වනාට මේ කියන බනවලින්ම කෑල්ලක් අරන්න ෆිස්බුක්් දාලා බයිනය කොච්චරවා. ඒටම සම්පූරයෙන් සෙට්ිෙන චූටි කෑල්ලත් දම්පු ගමන් ඇති. කොයින්ද එනවද දන්න බයිනාය. ඉටස කාල තියෙන කවුරුත් නෑ ඒක මේ වගේ ඔන්න පරිසරයක් තියෙනවා මොකෝත් නෑ ඔතෙන් නැවිල්ලා සුනකේෙක් බලු බෙට්හදදාලගියෝත් කොහේ හරි යන නිලම ඇස ටිකක් ෝකේ ොහන්වද නැදද. එවුන් කොහේ හිටිය අද දන්න මේ නිලම ඇසූ. ඒවාගේ මොකට හරි එකෙක් බණින්ට ගඩකෝ යසූචිකුඩ දාලා නීල මැහස්සුටික එකතු වෙනවා පෝලීමට පැහැදිවීද ඒවාගේ සුවන්ද රෝන්තියන මල්ගහන් ඔබගේ නිවසේ හදනවා. හදලේ මල විකසිත වෙලා රෝංවලින් පිරෙනකොට මගේ අම්මෝ කොහින් හිටි අත්දන්නම මීමස ගොම ගොම නාදය මුළ ගෙදරම් ඇතිල්ෑ. ඒවාගේ සත්පුරුෂයා යහපත්්දට එක්රොක් වෙනවා පෙළට අසත් පුරුෂයා නින්දා පහස අවලාදවලට එක්රොක් වෙනවා පෙළට. මේ ලෝකයේ ස්භාවත් ඔය උපමාසහි කරන්න. මේ ලෝක ධර්මතා සීහිරනවට හිත සැනසෙනවා. මේ ප්‍රශ්නවලද අපි තනිවිවෙච්ච ගම ඉගැන අපි තනිවු නොත්තේම කැන මට විතරයි මේ ප්‍රශ්නය කියලා හිතපු ගම ය ලොකූ අසරන තත්වකට වැටෙන. මට විතරයි කියන තැනාවත් දෙම්මං ඔය කියපු උපමා දෙක ගත්තොත්තේම හිත්පිත් නැද මේ අසූජිකොඩකටත් ප්‍රශ්නනය ඇයි ඒකටත් නිල මැස්වානවා එතකුට මේවාගේ දේවල් කල්පනා කරර ඉන්නකොට එහකි හිත උපේක්ෂාවට පත්වෙන්. ඒ නිසා මේ ලෝකයේ සෝභවල් සමහර දරුව ඉන්වා දෙමෝපයන්ගේ පුංච් දේවල් මතකතයාගැෙන පස්සෙ කාලී කල්පනා කරන. මට මතගයි එක අසපෝග මං ඉන්නකුට එක අම්මා කෙනෙ අඩාගනාව ඒ හම්ම කොළොව පැත්ත කෙනෙ. මීට පස්සේ කුරු නැගලි ඉන්න කාලෙ ආවි හාන්දුරණේ මේ ආධාරයක් උපකාරයක් කරන්න අපි ගංවල හිඟා කණ්ඩ ලැජ්ජයයිකකිවෝ ගංවල හිඟා කණ්ඩ ලැ්ජයි ම මේ නොතේරෙන ගමකට ඇවෙලා ඊටවාස්සේ හේුතු අපිට මේ ගොඩා ප්‍රශ්න නය තුරුස් සවෙලා ඊටවස්සේ ම අපේ මට විච්ච දෙයක් කියන්න හන්දුුරණය කියලලා මට චටි දුවක්කින්නවාකෙවෝ මේ දුව හරි ආසයිකෝ පිළිහිුඩු කණ්ඩ නිතර ඉටවස මාළුගේන්න මාළු ගේෙන්්ඩි කියෙලා ෙනකො මාළු ගණඩ අපිට සල්ලි නෑ මයිටවසේ හාල් මෑස ටික් කරගෙන මේ චූටි හොද්ද හදලා දුවට කණ්ඩ දුන්නකෙවෝ දුවඒක කන්නේ නැතුව මන්දදිහට ඇඟිල්ල දිික් කල්ලා කිව්වා කිවා. අම්මා ඔයා මැට එමාලු කණ්ඩාසායෙන් ඉදින ඔොයා දුන්නේ මන් ලොකුනාම අම්මව දවත් හතක් බඩගින්දිිදේ නොකිවා. මේ දෝනි. ආන්දුරණී අපිට අවුරුදු හතත් දරුව නැතුව බාර වෙලා බාර වෙලා ලැබිච්ච දරුව කිවයි. කොහොමද පොඩිදේ මතකතයාගන්න හැටි. කොහොමද පොඩිදේ මතගතය ගන්න හැට මේ සංසාරය යන නිසා මේහසරට ආස නිසා කාමීට ආසන නිසා උතුන්දට ආස නැති නිසා. සත්පුරුසියන්ගේ ධර්මයේ නෑසූ නිසා සත්පුරුසු ඇසුරු නොකරපු නිසා. අනේ මේ තතාගත ශ්‍රීසද්ධරමය මේ ලෝක සත්වයට ඇහෙනවනම් කොච්චර හොඳද. සතුරන්ට ද මිතුරන්ට දැහෙනවනම් කොචර හොඳද ඇයි මේ වෛරයා මේ සංසාරයේ අපි මේ අරගනාපු කෙලිස්කන්දරා මේ දුක්කන්දර අපි කරුම ගොඩ මදිද සාමහර වෙලාවට පින්වත්න්නේ. අපිට ජාති ජාන්තත්තුබෙන් පලිගන්නුව කියලා මැරිලා. නිරේ ගියාය කෝටි ගානක් ඇති තවම. ඒ ඇයි ගොඩාවත් අපි අසංකේය හතර අසංකේය හතර සාරය පිරම්පුරපු මගේ මහාබෝධි සත්‍ය බුදුරජාණන් වහන්සේ. අවසාන අසංකීය කියැන ගණම් කරන්න බැරි කල්පර. හතරකූත් කරප ලක්ෂයක් පිරම්පුරල අවසාන කල්ප පහේ වගේ මට මත ගැටට. අවසාන කල්ප පහහි තමයි දවදත්තහම්බෝණ ඔය කච්චපුට සීරිවාණංච කතාවතියන අවසාන කල්ප පහේ. එධාර රන්තලියට ඇත්වීච්ච වෛරයේ මගේ බුදුරජාණන් වහන්සේගේ සිරසට ගල් පෙරලලා ඇතික් ඒවේදයට වල දුනුවායු යොදවලා මගේ බුදුරජාණන් වහන්සගේ සිරිපාවේ ලේසොලවල සංගවේදය කරන මේ බුද්ධ ශාසනය මහා වෛරක්කාරය බවට පත් වඋුණනෙ දවදත්ත ඒ නිසා හරිම භයාන කයම කෝහොමහරි තරහා වයිර සංසින්දුව ගන්නඩ ඇත්ත හොඳයි මං හිතාන බුද්ධ හස රජුරුවන්ගේ කාලේ මේහ සිදියක් ක ලති නද බුද්ධදහ රජරු හරි ොද කෙනෙක් න මතකැ ඩරිග කියන්නේ බුද්ධ දහස රජ්ජුර දවසක් මේ මේ ගමනක්යනකොට එක මනුස්සක් දෙකලා ඒ මනුස්්‍යයා රජ්ජුරු දකිුණු දුක් කියල කෙ ගහනු ඊට පස අමාත්‍යවරු මේ කහනකුට රජ්ජරුවට වයිරයි සාප කරනවා පොළොවයා අත්ගගා සාප කරනවා රජ්ජුරුවන් තොට එනාහතේදියන් කිය ඊට මේ රජ්ජුරු දන්නනෑ මේ මනුස්්‍යයා රජ්ජුරුව දන්නෙත් නෑ ඊට පහස්සේ මම දැකල තියෙන ඔය ඉන්දයාාවහෙම ඉන්දියාවේ අගමතගේ රූප ගම්වල මේස්සුගගේ රූපය හදලා වයසක ගෑනු භාටවලින් ගහනවාර අගමැතික රූපික අගමිතුමා දන්නත් නෑ තුමාගේතර ඒවාගේද අර බුද්ධ දහස රැජ්ජුරුවන්ට කෙල්ල ගගහාව නම කිය කියා පොළුවේ අත් ගගහ සාහප කරනු මේ හිඟ ඉඟන මනුසි හිං ගන්නේ ඒට මත්තුම ඇවිලක රයිතුමන වම කියෙල ඉටව රයිතුමා වයිරී ටාසනය කා තක් කිය ග ර කියල දැනගත්තු ටපංකි කියල ඊලාන්ට පතිවවිරුද්ද ිතු කරනවා රජතුමා මොකද කරලි වෙන කෙනෙක් එයාට හිතවත් කරවලා යායට එ නිතර කාණ්ඩ දීලා ඊට පස්සේ මොුණ කෑමට එයාසට වනම් ඊටවාසේ අන්දන්ද දීලලා ඔහු කෙ ඉද තැන් ඇද කියල්ලා හොඳද තැදයි මකද රතු ගන තන්නේ ඊට පස්සේ අවසාන ඉන්ට හිටන්ට ගියක් කදලා දීලා සැපවත් කලා ඕ දීල 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 දීලා කාලයක් ගිහිල්ලා අවසානයේදී මෙ අයිඉතිං පුදුව විදිට අරයත්්‍ය හිතවතු නරයායට මේ ඔක්කොම කරලා දෙනෙක්කෙන ඊට පස්ස දවසක් එයාට කකුලිතිල් ගගා ඉතිං සතුටි කතා කන්න වෙලා කිව්වා ලොකුන්න දන්නවාද මෙහැම දෙයම්ම අපිට කවෞද්ධ දුන්නේ කියලා ඊට පස්ස කිව්වා කවෝද කියලා දන්න හැබැ මතු බුද් එන්න ඕන කිෝවා කරපු කියලාලා ජාති ජාති ඉහෙම් බයින රෝගයක් ඇ ඇති නොවේවා නිර්ධත් දුකක් ඇති නොවේවා කියලා කඳුළු සැලුවක් කවුරෝණත් කමන්නෑ කියලා ඉතින් අනේක තමයි මේ ඔක්කෝම අපි බුද්ධ දාස රජ්ජුරෝණි කළේ කිව්වා හුසු මෙහිරවුණා. ඊට පස්සේ මුල්ල ඉඳලම් විස්තර කිවා පිට මෙහෙමයි මීර ලංකාවේම ඉන්නයට එතුමා මෙහෙම කරනවා සත්පුරු සයි ගොුණවන් සරපයකුට පවා මෙහෙම මේ ලෙදක්කින් දුකකින් ඉන්නවා දකිින්ටේ තුමා ඇැමැතිනෑ කියල කියවපු ගමන් හිතවුණුුණ. රජ්ජරෝ දකිින් දාසයකිව්වා ගෙන්න්නගෙන ගියා ඇඩුවා රජතුමා දැක්කල්ලා ඇඩුවාඒ රයිතුමාගේ පාල්ලාගෙන ඉම්බා වයිර ැතිව වනම් වේර වේරා වෛරෙන් වෛරණන් සංසිදන්නේ ඒනිසා ඔබට සතුරෝ ඉන්නවන මේ සතුරන්න සතුරුකන් කරලනම් මේක සංසිදෙන් එෙමනෑ මං ඒකයික පුළුවන් ධානයක් හරිදන්න ජීවිතයට ඔයයා ජීවිතයට සතුරෙක් වෙනින් ධානයක් දීරණය ධානයක් හරිදන්න මේ වෛරෙන් වෛරණන් සංසිේදෙන්නේ මේ අසත් පුරුස ධාතුව වුනොන් වෛර මත කිටිය තුට ඔ සංසාරයට යනවා දෙැ අපි දන්නේ නවා දෙම් බලන්නේ බාහිධාරු චීරිය උත්තමයන් වහන්ේ අරහත්වයට පත් වුණා ගවී කැවිල්ල ඇනලා පිරිනො පැවවා. එ ගවයායට ආරුඩු නීයක්ක්ෂණය ඒ යක්ක්ෂණියය සංසාරී වෛරමැදූ ගෑනු කෙන තුළු බායධාරු චිරි දන්න ත්න එතකුට ඒ වෛරෙන් ඇැවිල්ලා ඒ ඒ අනිවාරෙන් ඒ වෛරෙ ඊළඟට ඒ විච්ච පාපකරම ඒවත් එක භාග්‍යතුන් වන්සේ දැනගෙන භාග්‍යතුන්න්නාන්සිත් නහට වුණා නහටුනා කැන්නේ ඔහුගේ මරණයට කලින් ධර්මාව බෝදධ ඇති කළා ඉතින් ඒ නිසා සමහර වෛර ඇවිල්ල පලිගැනින් ආවට පස්සේ ඒට කාත් සමහරට කැනෙ දෙවරුන්ටවත් නැදිහත්වට බැෑ. තරහා වයිර ඒ ක්‍රමානකූලව පුංචිදේ මතක ට නොදැන් ඔය මල්ලව පොරකාරයෙක් මරලාල් දස බෑ රජ්ජුර වා සුදේව ගත පන්්ඩිත අංකුර අදී දසබෑ රජ්ජුරු හිටිය කින් කෙනෙක් මරලා මේ මල්ලව පොරකාරි කනෙ ඒ නකර වැසයෙන්ය පොඩි කෙනෙන්නේ එයා වෛර බැඳග නිදලා අවසායේ දස බෑ රජ්ජරුවන්ගේ පරපුරාව සම්ම කරලා දැම්ම යක්ක්සික් කවෙලයිපද ංචි දේමාතකටෙන ඔබාල නැද්ද තිලමුට්ටි ජාතක මේ ඩැන් අදපි කතාගෙලේ පන්ධන ජාතක අ කොළොන්ගහයේ වෛරී ගැතින් ඊටවාස ඔබාල නැද්ද පුංචි තලාහවරකට අවවාද දඩුවන් දුන්න කෙල්ලා ගුරුවරය මරණ තනටවාන අවසා වයි ඒ නිසා පංහතුන ලේසි නෑ දේවනම් මත ංච දෙේවල්නවේ ලොකුදයක්ක්වල් මතක තියන්න ඕන්න. වෛර ඕනමනෑ බුදුරජන්වාසසි දේශනා කරලා තියෙනවා අපිට නිතර අභූතයෙන් චෝදනායනවන නින්දායනවනන් අපහස එනවන සතුරු කරදර වැඩීනම් සංසාරි අපි රැස්කරගත්ත කර්ම කියලා. මේේ කර්ම විපාක විසය හිතීතියාගෙන අපි වෛර කරන්න ඇතුව. අපි ඇත් එක් ගැහින්ට පෙහිති යන්නනඇතු හිතාදාගන්න ඕනු කියලා. ඉවසලයින්න ඕන. ගොඩා කරම ගෙවන්ද දමද මයි ඉවසලයින්නෙ කුඹලට හොඳයි න කරගනිත්වා කියලා ඉවසලයින්නේ එක මහදයි. අපේ නම් පෞක් සිද්ධවෙඳ දෙෙන්ඩෙපා. මේ පුංචි කාලයක් මේ අපිට මනසුල්ලෝකයේ ඉද තියෙන්නේ. විශේෂයෙන් බුද්ධාසනය අවසාන යෝගම. කී ගමනම් කටවල් වල කියනවද පින්වත්න සත්‍යය කියයන්න බොරු නෙවෙයින. මේ ඉදිරියට මේ යන තාක්ෂණක ලෝකයේ සත්තුරූ කරදර වසංගත දේශපාලනයක ප්‍රශ්න මේවත්ක් අවසාන බුද්ධ ශාසනයකින් පිටක් ගඩ සමාජයක් ඉතුරුවේද ඉතින් ඒ නිසා මේ ගෞතුම් බුද්ධ සාාසනය අවසානයගේ තරහ වෛරණං හිතීතිය ගන්නපා මතකද පින්වතුනේ මේ ධම්ම පාල ජාතක අර දම්ම මේ අම්මා දරුවවා වඩාගෙන හිටියා මහ රජ්ජුරුව එනකට කලාබු රජ්ජරුව වන මතක ැටේ. කලාවරජ්ජුර වනකුට අර බිසව ගිය නැහැ කියලා දරුව පිතිපෙතිගහල ගැපුුවනින් මේ ඉස්සරහට ගෙල්ලලා අත දීලා පිළිගත්තෙ නෑ කියලා. අද කාලෙ ඔයවාගේ පුං්චි පුංචි දේවල්. අස්තුන්ගේ ලෝකෙත් මේක තියෙනවා. සත්තුන්ගේ ලෝකෙත්මක තියනවා. ඇහි විංවතුනේ මේ මට මතගැටට සීරු නුවර පැත්තිද මට මතක නෑ කොහෙද ඔය අලිහින්න පැත්තක එක මනස්සෙක් හන් හේනක ඉඳල අලියෙක් ගහයට අද්දී අර ගහවඩ තමයි අට්ටාලය තියෙන් ඒනේ ඊට පස්සේ ඒ අට්ටාල ඉඳලා අරකි කරිගොල්ලෙක් මේ කවටකමට අලිය ගැන්ගට ජූ කරලා උඩ ඉඳරවා. දැවෝ අන් අලිය වෛර බැන්තා. කොල්ය අවුරුදු ගෝනකට පස්සේ ඒ අලියම අර මනුස්සයා පාරය ඉඳල් අල්ලාගෙන ගහල ගහල පාගල මස් කාලා මට ගම හිටුපෙකනෙක් කිව්වා ඒ මනුසියාගේ මස් ටකටු සොපින් එකට ඉතුරු කර ගන්ට මේ තිබ්බේ එකන සොපින් එකක් පිරෙන මස්කඇල්ලක් නැකිව. එගැන්නේ ඉච්චරම කුඩු කල්ලා. ඉතුර අලියට කොච්චරෝ අෛර ඇතිබිර. සතාසිව් පවත්ව අයිර බන්ධ නොනි පින්වත් සතා සවුපාවා වෛරබාධික. ඒ නිසා මේ සංසාරය භයානකයි. අනේ ඔබගේ හිතටනම් මාගේ හිතට නම් වෛරයේ කියනෙක නම් පිහිටන් ඩිපා. තරහා කියනක නම් පිහිටන් ඩිපා. අපගේ සාරිපුත්්ත මහරණතැන් වහන්සේ සංසාරී සිල්ල එකල තියෙනවා කියනවා. සිරැකල තියනවා පංචුපෝසත ජාතිය මෙවැනි ධර්ම දේශනසීමට අප නාලිකාව සමග එක්වන්න බුදුබනටේවි සස්ක්‍රයිප් කරගෙන යන්න